සම්බු සරණය සිලුදනාතුම. අකුස්සලින් දුරුව කුසල්මත පිහිට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට වැසිවන සදරම මෙස් සන්න බේදනය කරනා බෞද්ධාරූපවාහිනියේ මේ පැටනිය මිත දායකත්ව්‍ර සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මෙස්සූදානම. ධර්ම දේශනා පවත් පන්නට අපිෙරේීම හත් අනු කම්පාවෙන් මෙදම් සභා ම්ඩ පේට වැඩමකොට වදාල පූචපාද කොරලයක්ගම සරණ තිස්ස ගෞරවනය ස්සාමිට් හන්සේ අපි සියලු දෙනාමෙක් සාධුනාද පවත්වා පිළිකනිමු. ධර්ගානගරය තිස්සකේකනුව රාපිටිය පදිංචි බිස්ශ්‍රෝමික හෙද සෝවරිය B. භාග්‍යවේදා මහත්මිය, පවුලේසිල්ලු දෙනා සහ ඥාතිීන් පිරිසයි උතුමූ සදධර්මදේශනාව මෙලෙසින්මළු ලෝකේයටම සංවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් සිීතකයි වච්චන යන තිදර සංගර ගණනමින් මෙ තැන් සිට මෙතුමූ සදධර්ම දේශනනාාවි ශ්‍රභණය කරමු. ෞරවනී ස්වාමින් වහසේට අරධනා කරනවා අප කෙරේ මහතා අනු කම්පාාවෙන් මෙතැන් සිට සද්ධරම දේශනා පවත්පන්නට. අබසරයි ස්වාමිට වහන්ස.සාධූ සතු සතු සම්මාන්මන්තාචාචාකවාලී අතරා ගත් ගචන්හන්තු දේවතා ධමමං මනිරා ජස්සෙ සුනනන්තු සහග මොහමොක දනන් ධමම්මස් සවනෙ කාලොලු අයයන් බදනන්ත දම්ම්මස් සවනෙ කාලොලු අයයන් බදනතා දම්මස් සවනෙකාලුලු අයයන් බදනන්තා නමෝතසසේ භග වෙතුුවරහතු සභභ දමමිසු अपा पटी हत्यान चारस दस बल धरस चतुविशार विसार दस सब सतु तुत मस धमस धम राज मसा सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्ब धम्मिसू अप्पातिहत्त ञान चारस्स दस बल धरस्स चतुवे सारज्ज विसार दस सम्ब सत्तु तमस्स ධම්මරාජස්ස දම්මමසාමිස්සේ තතාාගකසස සබ්ලබයිමයුණු සමමා සම්නම්බුදු්බුදස්සසේ නමෝතස්ස භගවෙතු වරහතු සමභදගමිසු අප අපටි හතඥානචාරස්රස. दस बल धर से चतुवि सारिशार दस सब सातु तुत मश धमी सरास धम तथागत सब बजनु සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පිින්තුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියරු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයට අනුකම්පාව පිණිස මහා කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් ඉතාමත්ම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවණය කරලා එයින් ලැබෙන ධර්ම අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරීෙන් මෙ සසර දුක කෙරවල කරලා උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන සදාකාලික සුවයෙන් සැනසීමේ බලාපොරොත්තුව හැතුවයි පින්නතුනී අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පද පාලියයේ සඳහන් වන භාගිතුන් වහසේ ගිශ්‍රරය මුකහෙක් දේශනා කොට වදාල උතුම් ගා තහරත්නයක් මාතෘුකාව කරගඩ. රෝග නිඩ්ඩන් පභංගුර භිජ්ජති පති සන්දී මරනන් තහිීත අපේ භාගිතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කොට වදාළි එක්තරා භික්‍ෂණින් වහසනමක් කරමුණු කරගෙන පින්නතුනී භාගිතුන් වහසේ වැඩඉන්න කාලී පැවිදිවෙච්ච එක භික්‍ෂණීන් වහන්සෙනමක් ශාසනයේ බොහෝ කාලයක් මනාව සිල්ගුණ සම්පූර්ණ කරගෙන දැන් ජීවිතයේ අවසාන කාලිටනකං ඇවිල්ලා. බොහෝම වයිසයි. එක ද අවසත් පින්ඩිසිංගා වඩින වෙලාව අපේ භාගිතන් වහසේ මඟදි මුණ ගැවුලා. මේ භික්‍ෂණීන් වහන්සේගේ. විශේෂ ගුණයක් තිබුණා තමන් පිණඩිසිංගා වැඩල දානෙටිකක් තමන්ට ලැබුණහම් හදිසිය ඔයාතර භික්ෂූන් වහන්සේ නමක් තවත් භික්‍ෂණින් වහන්සේ නමක් පින්ඩපාති වඩිනවා දැක්කුත් තමන්ට ලැබුණන දානිටික බොහෝම සතුටින් පූජ කරනවා. නැවත පිඩිසිංගා වඩිඩ වෙලාව තිබුණු නැවත වැඩලා මනුත් වලදනවා එහෙම නැත්තන් එදා දවසම නිරහාරව ඉන්නවා. එක විශේෂ ගුණයක් ඒ භික්‍ෂණින් වහස ළඟ තිබිච්චේ. පින්නතන එදා භාගිතුන් වහසේ මඟදි මුණ ගහෙනකොට දවස් කීපයක්ම ආහාර අරගෙන නැතුව අයිහිටිය ඟක් වයසයි දින තුන හතරක් ආහාර නැති නිසා දැන් හුඟා කායික වෙහෙස දැනෙනවා එහෙම වෙලාවක තමයි මේ පිණ්ඩ පාතය පිටත් වෙලා ඉන්නේ භාගිතන් වහන්සේ දැකල මග ඉඩදෙන්ඩ ඕන නිසා මාර්ගන් ටිකක් ඈත්වෙනකොට තමන් ගිසිවුරු පොටත් පෑගුණ පාරත් පටු තැන ඒ වික්‍ෂණන් වහන්සේ මහමගේ ඇද වැටුණා අපේ භාගිතන් වහන්සේ. භික්ෂණන් වහසේව නැගිට්ටවල අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාතාරත්නය අනුශාසනාවක් කළ. පරි රෝග නි්ඩන් පබාගුර බිජ්ජති පෘති සන්දීබ්දූ මරණක්කම්න ජීවිත මෙ අය පිළිබඳවත් ජීවිතයේ පිළිබඳවත් අනිත්‍ය ස්වභාවය පිළිබඳවත් මේ ගාතාරත්නයෙන් බොහෝ කරුණු දේශනා කළා. පිනතිී අපි ගාතාරත්නය සරල තේරුම කල්පනා කරල බැලූත් පරි ජන්න මිදං රූප මේ රූපය මොහොතක් මොහොතක් පාසා දිරලයනෝ රෝග නිඩ්ඩන් පබංගුර පිනතිී මෙතන නිඩ්ඩ නීඩ කෙනම පාලි වචනය පාවිච්චි කරන්නේ කැදැල් එහමනතන් කූඩුව කියන වචනය සඳහා මෙතන සඳහන් කරන්න වචනාර්ථය බොහෝම ඉක්මනට දිරල යන මේ කය ඇසුරු කරගෙන රෝගය නෙමති කුරුල්ලා ඇතුළි ජීවත් වෙනවා. තව විදිහකට කීවොත් මේ කය ශරීර කූඩුව රෝගය නෙමති කුරුල්ලගේ කූඩුව ඩුව හදාගත්තට පස්සෙ කුරුල්ල හැම වෙලාම කූඩුවේ ඉන්න. රෝග නිද්ඩන් පභන්ගුරන්. බිජ්ජති පෘති සන්දේභූ එවන් මේ කය නිතර නිතරම බිඳෙනවා. බිනාසස් වභාවට ලක් වෙනවා බිජ්ජති පති සන්දේබහෝ එනතිනි පති කියලකීවේ වැගිරෙනෝ ගල නොවාක නර්. මරණන්තම් හි ජීවිතන් එහෙම තිබුණ මේ කයි මරණය කෙරවල වෙනවා ඒක තමයි මේ ගාථාව සරල තේරුවෙන් එයන අපි කාරණටිකක් සාකච්ඡා කළුත් පරිජින්නමිදංරූපන් මේ රූපය මොහොතක් මොහොතක් පාසා දිරනවා වෙනස්වීමේ ස්වභාවයට ලක්වෙනවා වෙනස් වීම ස්වභාවය කරගනයි පවති ව. කොහොමද රූපය හැදිල තියෙන්න්නේ. පිනතුනී රූප කලාප, කෝටි ප්‍රකෝටි ගනන් අසංක්‍ය ගනන් එකතු වෙලා මේ ශරීරයේ හැදිලතීර. මොහොතක් මොහොතක් පාස සත්වයා ඇතිවෙනවා නැතිවෙනවා. ඇයි මේ මොහතක් මොහොතක් පාසා ඇති වෙනවා නැති වෙනවා කියල සඳහන්කරී තවිදික ටිකවොත් මැරෙන උපදිනවා තේවුණට අපිට දැනෙනවාදයක ඒ වෙනසා අපිට දැනෙනෑ එකට හේතුකාරණ කීපයක් සඳහන් කරනවා ඉන්නතිර එකක් තමයි මෙතන මැරෙනව කියල කියන්නේ අපේ හිත් පරම්පරාව උප්පාද උපදිනවා ස්තිති පවතිනවා බංග නැතිවෙනවා. එකහිතක් ඉපදිලා ඒහිත පැවතිලා ඒහිත නැතිවනාට පස්සේ තමයි දෙවනිහිත උපදින්නේ. එකවර සිත් දෙකක් පහළවෙන්නෙ නෑ කවදාව. ඇතිවෙලා පැවතිලා නැතිවුුණ අහම ඉළඟහිත උපදිනවා උපපාද ස්थිති බංග කෙකි වෙක්කයි. තත්පරයකට උපදින සිත් ගණන කෝටි ගනං ප්‍රකෝටි ගනං තත්පරයකට සිත් උපරිදිවා. අපි දන්නවා තත්පරයක් කියල කියන්නේ කොයි තරං සුළු කාලයක්ද කියලා. මේවාගේ සුළු කාලයක් තුළ කෝටි ප්‍රකෝටි ගනං සිත් පහල වෙන නිසා මේ කය ඇැදවෙටින්නේ නෑ. මැරෙනවා කියන සංඥාව අපට හරියටම තේරෙන්නේ නෑ ැති වුණනි සඳහන් කළා හිතක් උපදිනවා හිතක් පවතිනව හිතක් නැතිවෙනවා. එතොටේ හිත නැතිවීම එක තමයි මේ මරණයට පත්වෙන කාලයේ කියලාකිීවි. නමුත් අපි ඇද වැටෙන්ට දෙන්න නැතු ඒ එක්කම නැවත සිතක් උපදිනවා. ඒ සිතත් පවතිනවා ඒ සිතත් නැතිවෙනවත් එක්කම ඊළඟ හිත උපදිනවා. අන් එහෙම වේගෙන් ක්‍රියාවලියක් සිද්ධ වෙන නිසා තමයි අපිට තේරෙන්නේ අපි හැමදාම ජීවත්වෙනවාවාගේ. පිඩතුනේ මෙතන සඳහන් කරනවා ඒ තරං සිත් කෝටි ගැනන් උපදිනකොට. එ හා වගේම රූප කලාප තමයි උපදින්නේ. එක හා වගේමයි කියලකීවට වෙනස් වෙනවා හැබැවින්ම වෙනස්. නමුත් ඒ වෙනසා අපිට තේරුම්ගණ්ඩ හුඟාක් කල්ලෙනවා. ඒකයි මෙතර එහෙම සඳහන් කරන්නේ. අන්න ඒ නිසා තමයි ඊයේ හිටපු කෙනාම තමයි අදත් දැක්කේ කියලා හිතන්නේ. එහම නැත්තන් ධර්මාර්තයේ හොඳටම වැටහෙනවනම් මේ වාඩිවිච්චාය නැගිටිනෙකොට මීට වඩා හුඟක් වෙනස්. අනි කාරණාව තමයි පින්නතුනී. අපි දකින්නේ. වාඩි වෙච්ච කෙනාමයි නැගිටින්නේ කියලා ඒ කෙනා කවදාවත් මෙතනින් නැගිටින්නේෙ නෑ. වාඩි වෙච්ච කෙනා නෙමෙයි නැගිටින්නේ වෙන කෙනෙ. නමුත් එක වගේම රූප කලාප නිසා අපිට ඔහුමයි ඇයමයි කියල හිතෙනවා එක වගේම රූප කලා පැතිවෙනව කෙළ කියහම් වෙනතුනි මෙහෙම හිතන්නකු. සාමාන්‍යයෙන් අපි හැමෝම තොරං දැකරතිය තොරණක් දිහා බලාගෙන ඉන්නකොට අපිගේ එක්කු නිල්පාට එලිය නැතන් කහපාට එලිය මෙ තොරණ පුරාම යනවා වගේ අපිට පේනවා ඇත්තරම එහෙම එලියක් තොරණ පුරාම යනවද එහෙම එළියක් ඒ තොරණ යන්නේ යන්නෙ නෑ අපි දකිනවා තොරණ දැල්වෙන්නේ නැතිකොට අර වටේට රවුන් රවුන් හැම තැනම තියෙන්නේෙ එක වගේම විදුලි බුබුලු ගොඩ එතකොට රෑට බලනකොට පාට එළියක් යන වගේ තියෙනවා අර විදුලි බුබුලු බොහොම වේගින් දැල්විලා නිමිලයනෝ ආන්ගේ දැල්වීමේ නිමීමේ කර්තවගෙන් වේගවත්කම නිසා අපිට දැල්වෙනවනි වෙනවා කියන කතාව පේන්නේෙ නෑ. අපිට පේන්නේෙ තොරන පුරාම එකම ආලෝක දහරාවක් ගමන් කරනවා කියන. ඒ අර ළඟ 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 ලඟ දැල්ලෙන නිසා. වේගෙන් ඒ කර්තාවගේ සිද්ධ වෙන නිසා. එනම් මේ ශරීරයේත් මොකදද මේ වෙන්නේ ආගේ තරන් ඊට වඩා හුගක් වේගෙන් මෙසිත් උපදිනවා. රූප කලා පැටියෙනවා. පවතිනවා. නැතිව පරිජන්න මෙදං රූපන්. මේ රූපය නිෙතරම බිණෙනවා. රෝගනි්ඩන් පබංගුරන්. මේ ශරීරයේ ඇසුරු කරගෙන රෝගයි නෙමති කුරුල්ල ජීවත්වෙනවා. ද බලන්ඩුකු පිඩිතුළි අපිට ලෙඩරෝග කොච්චර තියෙනවද කියල. නිමත් නැති ලෙඩරෝග. සමහර වතාම වෛද්‍ය විද්‍යාවෙන්වත් හදුුනගත්තවත් නැතිීවා. සමහරයට කියනවා දාහකට එකක් විතර හැදල් ලෙඩ. ලක්සේකට එකක් විතර හැදල් ලෙඩ ඉතාම දුර්ලබ රෝග එහෙ මේවත් තියෙන. ධර්මය හැටියට අට අනුවක් ව්‍යාදි නව අනුවක් රෝග. එදොට මේ තියනෙ මේ කයින් එලියද නැම කයි මයි තියේ. අයි සඳහන්කළේ රෝගය කියන කුරුල්ලා කුඩුව හදලයි තියන්නේ ඒ ඇන මේ සංසාර යන බව ගමන අපි කරගත්ත කුසලා කුසල ධර්මයන් එක්ක මේ බවයට අපට හිමි රූපය තමයි මේ ලැබිලි තියන්නේ අපිට හිමි ජීවිතය තමයි මේ ලැබිලි තියන්නේ මේ ජීවිතෙන් පස්ස කොහොම එකක් ලැබෙයිද කියන කාරනාව අපි තවම දන්නේ තවම දන්නේ නෑ නමුත් මේ භවයට උරුම ප්‍රමාණය තමයි මේ ලැබිල තියම පිටින් ඒ ශරීරය අ්‍යන්තරය වගේම බාහිර නානාපපරකාර රෝගවලින් හැමවෙලාන් පිටල්ල බිජ්ජති එවන් වූ කය බිදෙනවා පතිසන්දීබෝ එ වගේම වැගිරෙනවා. ඒ යතා ස්වභාවේ භාගිතුන් වහසේ පැහැදිලි කරනවා. ඇටකෝටු තුන් සීයක් විතර මේකයි තියනව කියලා ධර්මය සඳහන් කරනවා. නහරවැල් නවසීයක් විතර තියෙනවා කියලා සඳහන් කරනවා. ඇටකෝට තුන් සී නහරවැල් නවසීයක් තුළින් එකට ගලපලා පොසවලා කෙලින් කරලා තියෙනවා. තින් පස්සේ සෑම ඇටකෝටුවක්ම වහලා මාන්සය ගල්වලා තියෙනවා. හැම ඇටකෝටුව කරහාම මතුපිටිින් මස්තිීනවා ඇතුලෙක් කුහරයක් තියෙනවා එක් කුහරේ තුළද තවත් නොයෙක් දේවල් පිරිලතිෙනවා ආමාශීතියනවා ගර්භාෂය තියනවා අක්මාවතියනවා පිත්තාශතියනවා බඩ වැල් තියෙනවා මහාන්ත්‍රකුඩාන්ත්‍ර වශයෙන් කොටස් වෙලාතිෙනවා මේ දේවල් අර ඇතුළි කුහරි තියෙනවා පිට පැත්ත සම්පූර්ණෙන් හමක් පොරෝලා වහල තියනවා දැන් අපිට මොකක්ද මේ පේන්නේ ෆොරවලා වහලතියෙන හම තමයි අපිට පේන්නේ. ඒ ඒ පුද්ගලයාගේ හම විවිධයි සමහරු ගිහුගාක් සුදුයි සමහරයිනං තලෙලලුයි තව සමහරයේ. ු පාටයි විවිධ විවිධ ප්‍රබේද මේ හමේ තියෙනවා. මේ ලෝක ජීවත් යෙන මිනිස්සු රුවට හරීයට රැවටෙනවා පින්නතිනි. මේ රුවට රැවටෙනවා කියලා මොනවටද රැවටෙන්නේ පිට පැත්ත තියෙන හමට ඒ පාටට අග්ඥාණයි කළ සඳහන් කළේ නිසා සමහර වෙලාවට මුහුණ ටිකක් තුවාල කරලා පිට පැත්තින් තියෙන හම යම් ප්‍රමාණය ගලවලා ඉංගල තවත් පුද්ගලයකුට ඒ මුහුණ දිහා සමහරවෙලාවට බලන්ඩවත් හිතෙන්නේ. පුංචි දරුවෝ හරියට අපි සිපගන්්ඩ කැමති නම් සිතන්ඩක එක කම්මුලක් පැත්තේ ඔක්කෝ ම හමයින්කිරුව. හවදාවත් ඒ පැත්තත් සිිපගණ්ඩ හිතෙනවද කියලා එරන් වැඩිහිටි ජීවිතත් එහෙමමම තමයි. අපි මේ හම නිසා තමයි මේ සුභවාදී ආකල්පයක් අරගෙනීන්නේ. නමුත් කිසිම සුභවාදී කිසිම සුබවාදී බවක් නෑ. අභ්‍යන්තරයේ ඉතාමත්ම පිළිකුල් සහගතයි. සමහර කෙනෙකුගේ තුවාලයක් නමුත් දැක්කහම වත් කෙකුට කලන්ති හෙදෙනෙස්වභාවවිී යුක්තයි. අනික බලන්ට කැමතිනය බෙහෙදදාන තැනක ඉඩ කැමතිනය දකින් දකමැති නිසා. නමුත් ඒ සියල්ලම මේ හමට යට හමට යට තිය නමුත් කරුණුකාරණා නොදැන්න නිසා මේ හමදිහා බලලා හුඟක් අය හරියට පව් කරගන්නවා. කුසල් කරලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන් ද සමහර වෙලාවට මහමුගලන් මහරහතන් වහන්සේ. උත්පලවන්නා රහත් මෙහහිණින් වහන්සේ ඔය මහා පදුම දේවියවාගේ අය වර්ණ පූජා කරලා වර්ණ ප්‍රාර්ථනා කරලා තියෙනවා. උත්පලවන්නා රහත් මෙහිණින් වහන්සේ නිල් මහනිෙල් මල් පූජ කරලා මේ මල් පෙති යම්සේ වර්ණවත්ද මටත් එවන් ලස්සන ලැබෙන්ෝන වර්ණයක් ලැබෙන්ඩෝනි කියලා ප්‍රාර්ථනා කළ. මහමුගලන් මහරහතන් වහන්සත් එහෙමයි. නිල් මහනිල් පූජ කරලා කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් නිසා තමයි නිල් පාට වෙලාඉන්න. හමුතු වර්තමානයක් ිහුඟක් සඳහන් කරන්නේ කරපු අකු සලකර්මයක් නිසා දුරුවරණයි කියලා. පන්නතුන එහෙම වෙන්ඩ හේතුවක්නේ. මොකද මේ සංසාරේ වර්ණ සම්පත්තියේ ප්‍රාර්ථනා කරලා ලබන්ඩත් පුළුහන්ඒ ප්‍රාර්ථනා කරඩත් වර්ණ පූජ කරනවා නං හරි වටිනෝ. අගෙන් සා අපිටත් ඕනෑම වර්ණයක් පූජ කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නෙලුම් මලක් වේවා. මහනිල් මලක් වේවා කනිිහිරි මලක් වේවා මහා කප්පින මහරජ්ජිරුවන්ගේ බෙසව. රන්වන් පාට සිරුරක් ලැබෙන්ඩිකිල කිනිහිරිමල් පූජ කරලනනි පාර්ථනා කරන්නේ. ඉතින් ඒවාගේ ප්‍රාර්ථනාවක් ඒ කාන්තේම විපාකරෙනවා. පිනතිරි ප්‍රඥාව සහිතව ප්‍රාර්ථනා කරන්නරෝනි. බර්තමාය වනත් ඉතල බලන්ඩකු තිතාම ලස්සන රූපයක් තියෙන අය වැඩිපුර කුසල් කරනවට වඩා අකුසල් කරගන්න ස්වභාව අපබි සමාජි දකිනවා. ඒ මොකක් නිසා දෙයක්කු සල් කර ගන්නේ.ඒ ලැබිල තියෙන්න රූපය නිසා. එමන අපිටඋනත් ප්‍රාර්ථනා කරන්න පුළුහන්ි ප්‍රඥාවත් තිබුණොත් හොඳයි කියල හිතෙනවා. මේ තරං ලස්සන රුවක් ලැබුණටකමක් නෑ හැබැයි ඒ ලස්සන කවදාවත් මට සතර අපායට පාරක් නොවෙන්ඩෝනේ. ඒ ලස්සනද මට රාගෙන් මුසපත් වන්න හේතුවක් නොවැෙන්ඩෝ. ඒවාගේ කරුණුත් පිනන ප්‍රර්ථනා කරලා තියාගණ්ඩුවෝනෑ නැත්තන් අකුසලටම යොමුුවෙන්ඩතින අවස්ථාව බොහොම වැඩුවේවා තැන අපි සඳහන් කර කර හිටිය මේ කය බිඳෙනවා එක හා සමාන රූප කලාප ඉපදුනත් පින අ තොරණ නිල්පාටෙල්ලියක්ම එක දිගටම ගමන් කරනවා හැබ හදිසියම ඔ නිල් පපාට අතඩේ කහපාට බොබුලක් දැල්ලුණු අපිට එක පාරම වෙනස පේන වෙනස පේනවා. එක වගේම රූප කලාපු උපදිනවා හැබැයි හදි සේතුවාලයක් වුණු වෙනස පේනල් එතන උපදින්නේ ඊට සමාන් රූප කලප අන්න ඒ නිසා වෙනසක් එක පාරම පේනවා තුවාලයක් ඇතිවෙච්ච නිසා නවත් බින්දිිබිඳී යනවා. දැන් හිල බල්ඩුකු අපිටත් ලමා කාලයක් තිබුණ. සමහරලට ගෙවල්වල තාමත් ඇති ධන බඩගාන කාලි අරගත්ත පින්තූරය. ඒ පින්තරේ දිහා බලලා දැන් තමන්ගෙන් හිතල බලහම බොන තරන් වෙනසක්ද මේ වෙලාතිය. ලදරු කාලයේ තිවිච්ච ස්වභාවයේ දුවප නැවිදින ළමා කාලයනකොට වෙනස්සෙලා. ඒ ස්වභාවයේ රුදු දහයක් දොල්හක් පහළුවක් එනකොට ඊටත් වඩා වෙනස් වෙලා නව යොවුන් වී තිබන යම් රූපයක් තියෙනවාද ඒ රූපයක් වෙනස් වෙලා මැදියම් වයිසයට එනකොට ඉන්නේ ඊට වඩා හාත් පස වෙනස් වෙච්ච කෙනෙක් සැඳෑ සමීට යන්කොට මැදියම් වයිස හිටපු කෙනාටත් වඩා හුගාහක් වෙනස් වෙච්ච කෙනෙ එනම් මොකක්ද දැම්මේ වෙලා තියෙන්නේ බිඳිලා වෙනස් වෙලා විනාසස්ව භාවයට ගිහිල්ලා. දැන් අපිට වෙනස පේනවා. පෙරකාලේ චායාරූපයක් එක සංසන්ධනය කරකර බලනකොට අපිට තේරෙනවා මොන තරන්නම් වෙනස් වෙලාද කියලා. කායික ශක්තියක්ත් දැන්නේ ඒ කාලිනම් කොච්චර වැඩ කලාාද. වැඩිහිටියු පස්සේ කාලේ ඒ දේවල් ගැන කිය උදන් අනනවා. කොමරු කොටන්ඩ ගිහම බහෙමයි. හයි කොටන්ඩ ගිහම මෙහෙමයි. අපි පාසැල් යන කාලේ ඔය ධාවන තරන්ගොලට එකතු වෙච්චාහම මෙන්න මෙහෙමයි දීවි ඔය නොේ දේවල් කියනවා. පිනිතින කෝරව විය මහරජ්ජිරූ. ටරට්ටපාල මහරහතන් වහසේළඟට ඇවිල්ල. කරුණු බොහෝමයක් සාකච්ඡා කළා. අංගිතන එක කරුණක් තියෙනවා මට මමවත්නෑ කියලා. කෝර විරජරු අනු ඇයිස්වාමී නහෙම සඳහන් කලින්. ඒ වෙලාවේ රහතන් වහන්සේ නැවත අහනවා මහරජෝබට මතකද ඔබේ තරුණ කාලි ඒ මයිස්වාමීණි මට හොඳයට මට හොඳයට මතකයි ඒවල රහතන් වහන්සේ හනවා මහරජේ ඒ කාලි කොහොමද කායික ශක්තිය ස්වාමීණි මොනවහනෝද මම දුවන මූ පිටිපස්ස එලෙවෝලා මූ අල්ලනවා දුවන අශවියෝ පිටිපස් එලවලා අශ්වයෝ අල්ලලා මෙල්ල කරනවා. ස්වාමීණී ඔවුන් සමඟ පස්සයෙන් දුවනකොට මට හිතනේ කෝරබවයට ඉරුදියයක් පහළ වෙලාද කියලා. මං ඒ තරන් වීගින් දුවනෝ. ඒවැෑ රහතන් වහන්සේ හනවා. මහරජය දැන් කොහොමොද කියලා. ස්වාමීණි මොනවාහනවාද. දැම් මම කොච්චර වෙනස් වෙලා. ස්වාමීී කොේ තරන් වෙනස් වුනාද කියල කියනවනං දැම්මේ ඉන්ද්‍රියෝ මට අඩංගුණේ මගේ කකුල මම තියන්නේ එක තැනක එතෙන්ට කකුල තියෙනවා කියලා කකුල තියහම මගේ කකුල නතර වෙන්න වෙන තැනක දැන් කකුල තියෙන තැන නෙමෙයි කකුල පිහිටන්නේ ආන්ගේ තරමට ස්වාමීණී දැන් වෙනස් වෙලා ඉද මේ කරුණු අපේ ජීවිතවලත් හොදට අත්දැකීම් තියෙන දේව. එ භිජ්්‍යති බිඳෙනවා. වෙනස් වෙනවා ඇස් දෙක වෙනස් වෙනවා. කෙෂ්ටික වෙනස් වෙනවා. හමේ පිළිම වෙනස් වෙනවා. අතපය වෙනස් වෙනවා. හැසිරීම් වෙනස් වෙනවා. පෘතිසන්දී. මේ කය මුලින් සඳහන් කල ඇයට කුට තුන්සීයක්. නහර වැල් නවසීය ඊට පස්සේ ඇටකෝටුවල මස් අලවල අ්‍යන්තරයේ කුහරයක් තියෙන නිර්මාණය වෙලා තියෙන කයක් ඒ කය හමකින් වහල තියන කියන කාරණනව සඳහන් කරන්න ගිහිල්ලයි අපිටිකක් දීර්ගව කරුණු සාකච්ඡා කළී. මේ අභ්‍යන්තරයේ තියෙන හැම දෙයක්ම අපත් ද්‍රබියමයි. මේ කය ඉතාමත්ම පිළිකුල් සහගයි. අග්ඥානයකුට හිතෙනවා එක හරි සුන්දරයි කියලා. නමුත් අපේ පිණුතු අහල තියෙනවා. අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාගන්දිය කියන බමුණට පිහිටවෙඩ බමුණු ගෙදර වැඩිය වෙලාවී. මාගන්දිය පවුලිය අය ඒගොල්ලන්ට හිටියා ජම්බුද්ධීපි හිටපු ලස්සනම රුවතියනදුවක්. ඇය විවාහ කරල දෙන්න හැටියක් නැතුව ලත විීතමයි හිටියී. මෙච්චර ලස්සන රුවකුත් තිබිලනන් ඇයි වාහා කරලාල දෙන්නෙ බෙරු තාමත් ලතවෙන්නේ. ඇයව ඉල්ලන ප්‍රමාණයේ වැඩි. නොඒක්ඇය රාජකුමාරුවරු සිටුකුමාරුරුවය වෙල්ලා ඇ ඉල්ලනවා නමුත් දැඟඉතින් කවරුහරිික් කෙනෙකුට දුන්නොත් අනිත් ඔක්කොම තරහ වෙන නිසා මාගන්ධයගේ තාතරත් කරණ්ඩ දෙයක් නැතුව ඉන්නේ අපි භාගිතුන් වහන්සේ. මාගන්දියගේ නිවසට වැඩිය හම් මාගන්දිය බමුණ කල්පනා කළා දුවට ගැලපෙන හොඳම මනමාලය ඇවිල්ලෙන්නේ අදයි කියන. දුවට වඩා ලස්සනයි. දෙනිසා කාරණාව වහාමුදන්වල මොහොතක්රැදීන්ඩ දුවහික්කෙන්න්න. ගෙට දුවගෙන ගිහිල්ල දුව එක්කරගෙන ඉල්ල පෙන්නලා විවාහකරගණඩිකීවට පස්සෙේ අපේ භාගිතුන් වහස සඳන්කලේ බ්‍රහ්මණයේ. බේ දුව මගේ අතින් ඉස්පර්ෂ කරනව තබා මගේ පාදයෙන්වත් ඉස්පර්ෂ කරන්න මං කැමතිනය කියලා. ඒකට හේතුව භාගිතුන් වහ සඳහන් කළා ඇය හරියට අසූචි කලගෙඩියක් වගේ මට පේන්නේ. එකකට මාගන්දිය විතර දසූචි කළගෙඩියක් වෙන්නේ අපි හැමෝ මෙහෙමයි. ලේ, සෙම, සැරව, මල මුත්‍ර අ්‍යන්තරයේ පැසනු ආහාර නොපැසුනු ආහාර මෙ ඔක්කෝම දරාගෙන ඉන්නේ මේ බඹයක් පමණ වෙච්ච මේ කය. කරියට ඇවිදින වැසි කිලියක් වගේ අපි ගන්න ආහාර ජීර්ණයවීමෙන් පස්ස අන්තිමට අන්තිමට පහවෙලා පහවෙලා ගිහිල්ලා මහා අන්ත්‍රයේ අගකෙරවලේ අඟල් දහයක් පමණ ප්‍රමාණයේ එකතුවවෙන්න පටන්ගන්නවා. ඒතු වෙලා තියන්නේ බැහැර කළ යුතු දේවල් දවසේ කුණු ටික ඔක්කෝම භාජනයකට දෙගතු කරලා හවසට බැහැර කරනවා වගේ මේ කයේ නානාක්‍රියාදාමයන්ට යොමු වෙලා ශක්තියදීලා බැහැර කළ ුතු කොටෂ් ටික ඒ ප්‍රමාණය ඉතුරු වෙලා තියවා. එවට අපි කියන්නේ අසුච්චි කියල සුචි කියල කියන්නේ පිරිසිදයි. අසුච්චි කියල කියන්නේ අපිරිසිදී. දම පිසිදු දවල් තම එකතු වෙලා තියෙන්නේ. පැයගණන් තියෙනවා. දවස් ගණන් තියෙනවා. පරම දුර්ගන්ධ තත්ත්වයට පත්වෙනවා. අස්කලානං බැහැර කලානං ඔක්කොම නතර වෙලා තියෙන්නේ වැසිකිලියේ වලි න අස් නොකර දැම් මේ පවතිනදාකල් ඒ පවතින ප්‍රදේශයේ හරිීටණිකන් වැසිකිලි වලක් වගේ. ආන් නිසා සඳහන් කලා. මේක සෝදලා පවිත්‍ර කරන්නත් බෑ කවදාව. බැසිගිලි වලක්නං ඇදල අස්කරල හරිදාන්න පුළුහන්. නමුත් මේක සෝදන්්ඩ බෑ. කවදාවත් ඔය කතාකරපු ප්‍රමාණය සෝදන්ඩ බෑනි පිනතිනි මහාන්ත්‍රී අංගල් හයක් විතර කොටස අපිට කවදාවත් සෝදන්ඩ වෙන්නේ නෑ. ආං එහෙමනං අවුරුදු දහයකින් පහළවකින් විශ්සකින්, විසි පහකින් හැටකින් හැත්තෑවකින් හෝදලා නැති. පරම අපවිත්‍ර වූ වැැසිකිලි වලක් කාසමානයි බාගිතු හස දේශනා කරනවා අන්න එත් ඔස්සවා ගැනම එහෙ මෙ යන නිසා මේ ඇවිදගෙන යන්නේ වැසිකිලියක් කාසමාන තැනැත්තිය තැනැත්තේ. ඒ විතරක් නෙමෙයි මුත්්‍රාශයකුත්තියනවා ඒකත් නිතරම පිරෙනවා එතට මේ යනකොට මලයි මුත්‍රයි දෙකමාර ගැ අපියන්නේ අන්ගේ නිසා සඳහන් කළා ඇවිදින වැසිකි ඇවිදින කැසිකිලියක් හා සමානයි කියලා ඔයි තරන් අප විත්‍රද පෙළිකුල් සහගත දෙයන බව අපිටම දැනගන්්ඩ පුළුහන් අපි කවුරු හරි කෙනෙක් කටට ආහාරටිකක් දාලා ඒක දිවෙන් කලවන් කරලා දත්වලින් හපල මිශ්්‍ර කරල තව කෙනෙපුට දුන්නොත් අරගන්න කෙනෙකුත් ඉදී ීද පින්නතිනි. ගන්නෙ නෑ කවුරුුවන් ඉතාම සුවදට මේ සෙව්ඩ තිබුණ ආහාරය එතනින් බෙදාගන්න හැමෝම කැමති නමුත් ඒ ආහාරයම මගේ කටට දාලා කෙලත් එක්ක මිශ්්‍රවුණට පස්සේ ඒක ගණ්ඩ නම් කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නෑ නමුත් එලිය යනකොට කරටඋඩින් අතදාගනත් යනවා අතින් අල්ලගෙනත් යනවා සමහර වෙලාට ඔසව ගැත් අරන් යනවා පිළිකුල් බවක්තියනවද ඇයි නැත්තේ අභ්‍යන්තරය ෝක්කොම මේ හමෙන් වහලතියෙන නිසා. මායාවක ජීවත්වයෙන අපි මේ අ්‍යන්තරය ගැන හිතන්ඩ පෙළබෙන්නේ නැති නිසා බහෝසයයක් කුසල් රැස්කරගන්න. එවිතරක්නිමයි. බිජ්්‍යති බිඳනවා කියලකිව්වා. උති සන්දෙහබූ වැගිරෙනවා කියල සඳහන් කළා. ඒ කාරණාවත් භාගිතුන් වහන්සේම දේශනා කරනවා අනු නමදාහක් විුතරේ. රෝමකූප මේ ශරීරී තියෙනවා. මෙ හැම රෝමකූපයක් ගානිම සිදුරක්තියෙනවා. ඒ සිදුරුවලින් නිරන්තරයෙන් එලියට බැහැර කරනු. මොනවදී දහදිය වගේ දීව. මතුවෙන්නේ ඒ රෝමකූපගාව තින සිදරුවලින් රත්තෙනකොට විවෘත වෙලා මතුයෙනවා. තිතරම මේ අපද්‍රව්වයක් බැහැර කරන්න. දහදියවල කිසි පලක් නෑ සුවඳක් නැහැ. අි ධාදිය දුරුගන්දය තියෙන නිසා වස්ත්‍රාධියත් සෝදලදානෝ. ඊට අමතරව දොරවල් නමයක් තියෙනවා කියලා දේශනා කළා ඒ දොරවල් නමින් හතක්ම පින්නතන වහන්ඩ බැරි තැනක තමයිතිීම. හොනොදේවගින් පිටවෙන්නේ අපද්‍රවී තියෙන්නේ වහන්ඩ බැරිතනක. කොහෙද මේ හතක් මොති ඉන්නේ ලස්සනයි ලස්සනයි කිය ලපි කතා කරනෑ මෙ මුහු නාශ්‍රය කරගෙන ඇස් දෙකයි කං දෙකයි හතරයි කටයි පහයි ඇස් දෙකයි කන් දෙකයි මකයයි පහයි නාස්පුරු දෙකයි හතයි මේ කිසිම දවාරයකින් කවදාවත් රංග්‍රිදී මුතුමෙනික් ඇවිල්ලමනෑ. තව කෙනෙක් දැක්කොත් පිළෙකුල් හිතෙන දෙයක්ම තමයි තියෙන. ආංගීන්සා අනුන්ට හොරෙන්ම ගිහිල්ල බැහර කරලා එනවා. එතකොට මේ තමයි වැගිරෙනවා. බිජ්්‍යති. මල මූත්‍රා කරන දොරටු දෙකක් තියෙනවා. එතකොට නමයයි. ඒ ප්‍රදේශයේ අවිිට වහලතියන්න පුළුවන්. මුහුණ කොහොමත් වහලතියන්ට බැරි නිසා අපත් ද්‍රවවිගල්න දුොරටු හත. මුහුණ ආශ්්‍රය කරගෙන පවතිනවා. නමුත් රාගයෙන් රත්ත එච්චහම් එහෙම කාරණාවක් අවදාවත් තේරෙන්නේ තේරෙන්නේ නෑ. අන්න ඒ නිසා කෙතරම් පිළිකුල්ලුනත් සමහරාවයේ මේ කයි නිසා බොහෝසේයක්ුසල් රැස් කරනවා. මරනංතම් හිජීවිත. මෙහෙම පවතින මේකයි කවද හරි දවසක මරණයෙන් කෙරවට වෙනවා එක තමයි මේ ජීවිතයගේ ස්වභාවය උපන්නොත් යම් කෙනෙක් අනිවාර්යම මැරෙනවා ඒ බව සත්‍යයයි හැබැයි ඒවුණට මැරෙන්නේ කවදද මැරෙන්න්නේ කොතනද මැරෙන්නේ කොහොමද මැරන්නේ මොන හේතුව නිසාද මැරෙන්න්නේ කොයි වෙලාවෙද මේකක්වත් අපි දන්නේ අපි දන්නේෙ නෑ. අපි දන්නේ එකයි ඉපදුනොත් අනිවාරයම මැරෙනව කියට දන්නවා. මේ ඉන්න හැම කෙනෙක්ම මැරෙන බව ඇත්ත හැවයි සූදානන්ද කියන කාරණාව දන්නේ දන්නේෙ නෑ. මරණේ හැමෝටම සර්වසාධ හරණයි. බලදාසලා බීම සේනලාවාගේ මහා ශක්තිවන්තියවූ. ඒ ශක්තිය පාවිච්චි කල්ල තවටිකක් ජීවත් එන්න බැරුවූ ගිය. මිනිස්සු කෝටිසීයක විතර ශක්තිය දරන නන්දිමිත්‍රාදී මේ රටේ හිටපු මහයෝදයොත් දැනෑ මැරිලැගිහිල්ල. ඒ තරංකායි ශක්තියයක් දරල. මිනිස්සු කෝටිසීයක විතර ශක්තිය. නමුත් ඒ ශක්තියෙන් මාරය අතල්ලු කරන්න පුළහන්කමත්තිබුුණ ද. එහෙම දෙයක් ලං කවදාවත් කරන්න බේ එවන් ශක්තිවන්තයොත් මැරුණ මහා යෘදිවන්තයොත් මැරුණ මහමුගලන් මහරහතන් වහන්සේ මේ ශසේ හිට මහා යුෘදිිවන්තය නමු අතීත කරුමත් බිපාකාරගනම් එවන් මහා යුෘධිවන්තයත් පිරිනිවම් පෑවා. මහා ප්‍රාඥයයින් වෙච්චේ බොහෝ දෙ පිරිනිවම් පෑවා. මැරෙල ගා. මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයව කියලා ඉතාම ප්‍රචලිත සාරිපුත්්තයන් වහන්සේ. පිරනිවම්පෑවා. එතරම් ප්‍රඥාවකින් මාරයා මුලා කරන්න කල්පනා කළේ කල්පනා කළේ නෑ. සියල් දෙනාටම උසස්වෙච්චේ තෙලොගුරු භාගිතුන්හන්සේ. අවසාන කාලි සමාධීන් කෝටි ලක්ෂ විසි හතරකට සමවාධිනෝ පරනිර්වාණ මංචකි මේ සමාධීන් කෝටි ලක්‍ෂ විසි හතරටම සමවැදෙනකොට එකෙන් එකට එකෙන් එකට සමවාධිනකොට භාගිතන් වහන්සේගේ ශරීර දහතුවයික් නික්වෙන ආලෝකයේද වැඩුවෙනවා ඒම වෙලා වෙලා දැන් තනි කරම ගිනි කඳක් වගේ වැදදුනහම දෙලිසන ගිනියගුරක්වාගේ ගිනියගුරක් වගේ දිලිසිලා 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 එකැන සමාධීන්ට සමවැදිනකොට ශරීරවර්ණය එන්ඩෙන්ඩ වැඩි වෙනවා. එහෙම දිලිසිලා දිලිසිලා අන්තිමට මහා ගිනියගුරු වලකට එක පාරම මහවැැස්සක් ඇදැහැලුණු. මොකක් වෙනවද. භාගිතුන් වහසේ එක පාරම නිමිල ගියා එනක් මේ ලෝක ඉපදිච්ච හැම කෙනෙක්ම ජීවිතය මරණයෙන් කෙරවල කරනවා මයි අපේ භාගිතතුන් වහසේ දේශනා කළා මේ ශරීරයේ පිළිකුල් මේ ශරීරයේ දුර්ගන්දයි මේ ශරීරයේ නිසරුයි මරණයෙන් කෙරවල වෙනු නමු මේ ශරීරයේ පාදක කරගෙන් අපිට මේ සංසාරයෙන් එතරයන්න පුළුවන්. බොහෝ දෙනා සංසාරයෙන් එතර කරවන්න පුළුවන් බොහෝ දෙනාට මහා සත්පුරුෂයක් වෙන්ඩ පුළුවන් මනුස්ස ජීවිතය සසර නිිමක් නැති පින් කරගත්ත ජීවිතය සම්මාදිිට්ටික ජීවිතය ඊට වඩා වටින ජීවිතය හැම මිනිස්සුම එකයි කියලිකීවට හැම මිනිසුම එක නෑ පි නති. කුසලේට අනුව උුනුන්ගේ වෙනැස්කන්තියනවා. එමනන් සම්මාධිට්ටිකත්වේ ලබාගත්තායේ අනිෙක් හැමෝටම වඩා පිනෙෙන් උසස්. අනිෙක් හැමෝටම වඩා සස්සර කරගත්ත කුසලේතියනවා සම්මාදිිට්ටිකවෙන්ඩ. නැවත නැවත යහපතිෙහි පිහිටන්ඩ ලබාගත් අවස්ථාව. ඒ අතරේ පිරිමි කෙනෙක් වෙලා ඉපදෙන ව කියන එක කාන්තාවක් වෙනවට වඩා. තවත් මහත් භාග්‍යි සම්පන්න අවස්ථාව සම්මාධිට්ටික පිරිමි මනුස්ස භවයක් ලබන කෙනෙක් කොයි තරංගඋතුම්ද පිරිමි ආත්මයක් හැම කෙනුපගේම උසස් සම්මාධිට්ටික පිරිමි ඒ හැමෝටම වඩ උසස් දෙවියකුට කරන්ඩ බැරි බ්‍රහ්මයකුට කරන්ඩ බැරි මාරයකුට කරඩ බැරි මහාකර්තවයක් පිමියකුට කරන්න පු. දෙවියන්ට බමුන්ට මරුන්ට කරන්න බැරි මනුලොව පිරිමින්ට විතරක් කරන්න පුළු හන් අපූරු කර්තවියමුකද්ද. ඇයි පිරිමිය ශ්‍රේෂ්ට වෙන්නෙවෙන්න මේ හිේතු නිසා. මොනවාදී ලොවතුරා බුදුෙන්ඩ දෙවියෙකුට බ්‍රහ්මියෙකුට මාරයෙකුට බැෑ. ලෞතුරා බුදුවෙන්ට පුළුහන් පුරුෂයෙකුටම පමණයි. පසේ ුද්ධත්වය බඩපුුවන් පුරුෂයකුටම පමණයි. සක් විති රජවන්ඩ පුළුවන් පුරුෂයකුටම පමණයි. සක්‍ර දේවේන්ද්‍ර වෙලා උපදින්ඩ පුළුවන් පුරුෂයකුටම පමණයි. එහෙමනම් එවන් ශ්‍රේෂ්ඨ තැනක ඉන්න තමන් කවෞුද කියන කාරණාව හරියටම තේරුන් අරගත්තොත් ඔහු තමගගේ ජීවිතයට කොච්චර සාධහරණ කරයිද. ඳතුනී ලං පාවවවාගේ රටක ස්ත්‍රී ආත්ම භාවයක් ලබල ඉපදුනක් පුරුෂාත්ම භාවයක් ලබල ඉපදුනක් ඒ ජීවිතයට මන වූ සාධහරණයක් කරගන්ඩ හොඳ හැකියාවක් තියෙනවා සම්මාධිට්ටික බවතියෙනවා නම් ආගනිසා ඔබට ලැබිල තියෙන මේ ශ්‍රේෂ් මනුස්ස ජීවිතයට හොඳ සාධහරණයක් කරගණඩ ඔබ හැමෙනෙක් මඋත්සාහ කරන්න. මනුස ජීවිතය කියල කියන්නේ ඉතාමත්ම දුර්ලබ ජීවිතයක්. හොඟක් දෙනෙකුට පින්නතුනී මේක දුර්ලබ ජීවිතයක් කියන කාරණාව වචන මාත්‍රයක් විතරයි. හුඟක් අය හිතනව ඇති. දුර්ලබයි දුර්ලබයි කියල කීවට ඔය ඕන තරන් මිනිස් සූපදින්නේ කියලා. පින්නතුන ඉපදිනවන්න අපිට පේනවා. නමුත් අතීතය හිතපු තරන්. අද ෝක මනිසු නැහැ ඉන්න මිනිස්සුන්ටත් පින මදි නිසා ලෝකෙ තියෙන ආහාර පාන ටිකත් මදිවෙනවා කියල සඳහන් කරනවා. සමහර රටවල්ලොල කෑමනැතුව මැරෙනවා. සමහර රටවල්ලොල බොන්්ඩ වතුර ටිකක් නැතුව මැරෙනවා. සමහර රටවල්වල දරූ උපදිනකොටම ආහාර අහිනය නිසා. නොෙක් රෝගා බාදවලට ලක්වෙලා යඋපදිල්ලි පිනතින ඒමනං අතීතයේ හිටියවාගේ ජනගහනයක් හිටියනම් මේ කාලිකර කියාගණ්ඩ දෙයක් නැතුවයනවා ඕන තරම් උපදිින්්‍ය ඔය කියල කීවට පෙනතුන වැඩිපුර උපදිනව කියලා කියන්නේ දිවියලෝක වැඩියෙන් හිස්වෙනවාගේන එකයි. දිවියලෝ කොල ඉන්න අය චුත්තවෙනවා කියන එකයි මනුස්ස ජවිතය කියල කියන්නේ අපායට යන අතරමග නතරවෙච්චය එක නවාතන මේ හැම මනුෂ්‍යයෙක්ම බ්‍රහ්මලෝකෙ හිටපු කාලයෙකුත් තිබුණා බඹලුව සැපවිඳින්ට තිබන පුුණ්්‍ය මහිමයන් ඉවරවෙච්ච නිසා බමලොවින් චුතවෙලා දෙව්ලවටයනවා. හ ඉහළ දව්‍ය තලවල ඉඳල චුතවෙලා පහළ පහළ දිව්‍ය තලකලටේනවා සමහරයි එහෙම්මම චුතවෙලා නිරේටත් තියනෝ පල්ල හැම දිව්‍ය තලයකවත් වාසේ කරන්න තරං පුුණ්්‍ය මහිමේ මදිවෙච්ච නිසා කරගන තිබුුණ පින් ඉවරවෙච්ච නිසා ඉවරවෙමෙන් පවතින නිසා එහෙෙන් චුතවෙලා තමයි හුඟක් අය මනුස්සලෝකෙටෙන්නේ අපිට පේනවා ඉහළ ඉඳලා ක්‍රමක්‍රමයෙන් පහළට ඇවිල්ල තියන්න කියලා පින්නතුනී අපි එනකං බලාගෙන ඉන්න තවලෝක හතරක් පල් හැතියෙනවා හැබැ ඒවට අපි කියනෙ සතර අපාය කියලා ඉතාම භයානක දුක් සහිත තැන් එනම් බඹොලවින් චුත වෙලා දෙව්ලවට දෙව්ලවින් චුතවෙලා මනුලවට මනුලවිං චුතවෙලා සතරාපායට යඩතිීන් ඒයි මම සඳහන් කළේ අපායට යන අතර මඟ නතරවෙච්ච තැනක් මෙතන කියල. අවරුදු හැටහැත්තෑවකට විවේක ගණඩ නතර වෙච්ච තැන දෙව්ලොව ආවිෂ්‍යත් නිරයේ ආවිුෂ්‍යත් ගැන හිතනකොට ඒ අවුරුදු හැටහැත්තඇව කියල කැනනි තාම ස්වල්ප කාලය නමුත් පින්නතුනිි ඒ කාල පරාසේ තුළ ඉඳගෙන පුළුහන් පල්ල හට යනවද ඉහලට යනවද කියල තීරණය කරන්නට අවශ්‍යනං මෙතන ඉඳලා නැවත හිටපු දිහාවල් වුවට යන්ඩ පුළුවන් එහෙම නැත්තං මේ සංසාරි සදහටම අතහැරල යන්ඩ කටයුතු කරගඩ මේ නවාතැන බොහොමෝ හොඳම තැන ආංගක තේරුම් අරගනය නැවත ඉහලට යනවද එහම නත සංසාරී යන්්ඩම යනවද ම නත්තන් සතරාපාය හොඳදයිද ඔබ තීරණය කරන්නට ඉහලට අන්ඩනං හොඟක් මහන්සි වෙඩ වෙනවා පහලට ඇන්ඩනං ඉන්න විදිහ හොඳට ම හොඳයි පින්නතිනි ඒ නිසා ඔබ ඔබ ගැන යහපත්තීරණයක් ගන්ඩ ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදන් ශක්තිය දහිරයේ භාග්‍ය වාසනාව උදාවේවා කියලා ආශිරවාද කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ දර්ගා නගරය තිස් එකේ කනුව වරාපිටිය ලිපිනේ පදිංකි විශ්රාමික හෙදි සොයුරිය බ.. භාග්‍යවේද පවුලේ සියලු දෙනා සහ ඥාතින් විසින්. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනු ලබනවා දේශකයණන් වහන්සේටත් ගෞරෝනීය මහා සංගරත්නයටත් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දානමය කුසල කරමය හේතුවේවා තමන් පත් මතු ආත්මභාවේක පිරිමි ආත්මභාවයක් ලබා ශ්‍රී සද්ධර්මය පවතින පුදබිමක පැවිදි ජීවිතය ලබා සසරින් එතරවෙන්ඩ භාග්‍ය වාසනාව උදාවේවා තම පවුලි අනික් සියලූම සාමාජිකයින්ටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ ධර්ම දානානිසංසය හේතුවාසනාවේවා දෙපාර්ුෂයම මියගිය දෙමවුපියන් ඇතුළු සියලූම ඥාතීන්ටත් මේපිං හේතුවාසනාවේවා. සහභාගී වූ සියලු දෙනාටමත් ඒ අයිගේ පවුල්ලොල මියගිය සියලූම ඥාතිමිත්‍රාදීන්ටත් මේ පිින් අනුමෝදං වේවා අනුමෝදං වේවා කියල ප්‍රාර්ථනා කරනවාවිිනතුන ධර්මදේශනාවේ දායකත්වය දැරු හෙද සයුරටත් එතුමිය විසින් පින් අනුමෝදං කරන්නට යෙදුන සහ ආශිරර්වාද කළ සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් ප්‍රාර්ථනා සමෘර්ධමත් කර ගැනිමින් සැප සහිත ප්‍රතිපදවිින් උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ උතුම් ධර්මදානානිසංසයත් ධර්මශ්‍රවනානිසංසයත් හේතුවාසනාවේවා කල ප්‍රාර්ථනා කරමු. ආකාසර සහාච බුම්මත්මටහාදීවානාගා මහිත්ලිකා පං්ඥන්තන් අනුමෝදිත්වාචිරංරක්හං තුළුවකසාාසනන් දේවෝ වස්සතුකාලීනේ සස්්‍ය සම්පත්තිහිතුචේ පිතුූ භවතුළු කෝචෙරාජා භවතු දනම්මිකෝ.